අලුතෙන් ආපු කණ්ඩායමක්ම හිරිවටුනේ බෝධිය වඳපුදාගෙන ඒ අධිෂ්ඨාන පූජාව කරන්න යනවා. සාමාන්‍යයෙන් මටනම් මන් දෙපාරක් ගිහින් තියෙනවා, මට එතෙන්දි කරල යුතු කටයුත්ත සාමාන්‍යයෙන් තේරෙනවා. ඔබ වහන්සේ අලුතෙන් ආධුනික යන අයට ඒක විස්තර කර දෙන්නේ කියලා ඉල්ලා හිටුණා. මං උදේ දැක්ක එක පාතිකා මාතාවක් පොතක් පාඩම් කරනවා, දැන් එතෙන්දි කියන්නේ. ඉතින් ඒක කොහොමද වෙන්න ඕන කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඔහුටැන් මම එකවරකුත් පැහැදිලි කරලා දුන්න මොකක්ද බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා කරන්න ඕන කියන එක, පොත් කියවන එක, බෝධික පවජා කවි කියන එක, පඳුරු බදින එක, යාතිකා කරන එක, සජ්ජායනා කරන එක නෙමේ. මලක් පූජ කළාට වරදක් නෑ. සමහර විට රේඩිය තියෙන පහනක් පූජ කළාටත් වරදක් නෑ. බෝධීන් වහන්සේට පැන් ටිකක් පූජ කළාටත් වරදක් නෑ. නොකළත් වරදක් නෑ. නමුත් මේ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා යාතිකා කරන්න, ගීතිකා කරන්න, කවි කියන්න නෙමේ යන්නේ, බුද්ධ ශක්තියට අනුගත වෙන්න. බුද්ධ ශක්තියට අනුගත වෙන්න යනකොට ඉතින් අර ගිහිල්ලා මලක් පූජ කළාට පැන ටිකක් පූජ කළාට වරදක් නෑ. ඒව කරලා තමන්ගේ තුන්සිත පහදා ගන්න ඕන. ඒ කියන්නේ එක විනාඩි පහකට රාගී සිත අත්හැරලා රාගයෙන් තොර වෙන්න ඕන, ද්වේෂී සිත අත්හැරලා ද්වේෂයෙන් තොර වෙන්න ඕන, මෝහී සිත අත්හැරලා මෝහයෙන් තොර වෙන්න ඕන. විනාඩි පහකට හිතේ නික්ලේශී බවක් ඇති කරගන්න, කෙලෙස් වලින් තොර සිතක්. මේ කෙලෙස් වලින් තොර සිතක් ඇති කරගෙන සත්‍යක්‍රියාවක්, අදිස්ථානයක් කරන්න ඕන. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා විශ්වයට පතුරවල. එතකොට මේක කරනකොට කිසි ආකාරයෙන් රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඒ විනාඩි පහ තුල තියෙන්න බෑ. ඒ අනුව ඔබ එතන තියෙන අර අතීත සියලු බුදුවරුන්ගේ කිරණ ශක්තියට, බුද්ධ ශක්තියට ඔබටත් අනුගත වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවොත් මෙතෙන්ට ඇවිල්ලා කරගත්තේ බෝසත්තුමා මේකමයි. බුදුහාමුදුරුවොත් බෝසත්තුමා හැටියට ඇවිල්ලා මේ බෝධීන් වහන්සේ ගාව මේ වගේ සත්‍යක්‍රියාවක් අදිෂ්ඨානයක් කරලා තමන්ගේ හිත නික්ලේශී තත්වයට පත් කර ගැනීමත් සමග බුදුහාමුදුරුවන්ට මේ සියලු ධර්මත කරුණු, පටිච්චසමුප්පාද ධර්මයේ සියලු දේ යථා පරිදි අවබෝධ වුණා. මගපල ලැබුවා. මඤ්ඤතාවයෙන් මිදිලා අඤ්ඤතාවේ ඉන්ද්‍රිය මත උනා. ඉතින් ඒක නිසා ඔබත් කරගත යුත්තේ බුදුහාමුදුරුවෝ සිහිපත් කරන්න ඕන. මේ බෝධීන් වහන්සේ ගාවදී බුදුහාමුදුරුවෝත් ඇවිල්ලා මේ බුද්ධ ශක්තියට අනුගත වීමත් සමග නික්ලේශී තත්වයක් ඇති වුණා. ඒ නිසා මමත් මගේ මේ සිටේ මේ නික්ලේශී තත්වයක් ඇති කරගෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා විශ්වයට පතුරවනකොට ඔබ බුද්ධ ශක්තියට අනුගත වෙනවා. ඔබට යහපතක් වෙනවා. මේ කවි කිව්වට, ගීතිකා ගැයුවට, පිරිත් කිව්වට, බෝධි පූජා කවි කිව්වට, පඳුරු බැන්දට මේක හරියන්නේ නැහැ. මේක අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වටෙනුකුත් නෙමෙයි, ඒකත් නෙමෙයි කරන්න ඕන. මෙතන තියෙන බුද්ධ ශක්තියට අනුගත වෙන්න. අවසරය අරියතුන් වහන්සේ.